හැමෝටම සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරමින් අපි අද වැඩසටහන පටන් ගන්නවා. ඇත්තටම අද මේ වෙද්දි අපි හැමෝම දන්නවා මේ ලෝකේ පරමාණු බලවතෙක් වන රුසියාව සහ අසල්වැසි රටක් වන යුක්‍රේනය අතර දරුණු යුද්ධයක් ඇවිල්ලා තියෙනවා. මේ වෙද්දි නිල වාර්තාවලට අනුව ජීවිත 173කට එහා පැත්තේ බිලි වෙලා තියෙනවා. ඒ වගේම රුසියාව පැත්තෙන් කියන සංඛ්‍යා ලේඛන වලට අනුව යුදමය යුද මර්මස්ථාන වශයෙන් හඳුනා ගන්න ගුවන් ධාවනපත ඒ වගේම හමුදා කඳවුරු ඇතුළු මර්මස්ථාන 70කට ඔවුන් බරපතල ලෙස පහර දීලා විනාශ කරලා තියෙනවා කියලා. ඉතින් මේ යුද්ධය පටන් ගන්න හේතු වෙන්නේ 1989 දක්වා සෝවියට් සමූහාණ්ඩුව තිබුණේ USSR කියලා. නමුත් 1989 දී මේ USSR එක සෝවියට් දේශය කඩා වැටුණාම රටවල් බොහෝමයක් ඒකට ඇඳිලා තිබුණු රටවල් බොහෝමයක් ස්වාධීන රටවල් විදිහට ස්වෛරී රටවල් විදිහට බවට පත් වුණා. ඉතින් මේ රටවල් පසු කාලීනව යුරෝපා සංගමයට එකතු වෙලා ඉන්පස්සේ NATO ආරක්ෂක සංවිධානයට එකතු වෙලා ඔවුන් බටහිර දෙසට නැමියාවක් ඇති කර ගැනීම රුසියාවේ පාලනයට තරම් කැමැත්තක් ඇති වුණු කාරණයක් නෙමෙයි. ඉතින් මෙන්න මේ කාරණේ හින්දා පූටින් ජනාධිපතිවරයා විශේෂයෙන් යුක්‍රේනයට බලපෑම් කරමින් හිටියා NATO සංවිධානයට එකතු වෙන්න එපා කියන කාරණය. ඉතින් පහුගිය සතියකට විතර ආසන්න කාලයක් තිස්සේ යුද අභ්‍යාසවල යෙදෙනවයි කියලා අසල්වැසි බෙලාරුස් ජනරජය සහ රුසියානු හමුදාවන් එකතු වෙලා වර්ග කිලෝමීටර් 2000ක විතර දැවැන්ත දිග රටවල් දෙක අතර තියෙන මායිමේ අඳුරු බැඳගෙන රුසියානු හමුදා බලාගෙන හිටියා. රුසියානු ජනාධිපතිවරයා අවස්ථා කීපයකදී ලෝකනායකයන්ට ප්‍රකාශ කළා මම පහර දීමක් කරන්නේ නැහැ මේ අපි අභ්‍යාස කරනවා විතරයි කියලා. නමුත් මීට දින 4කට කලින් රුසියානු ජනාධිපතිවරයා වැඩිමිර් පුටින් මහතා එක්වරම යුක්‍රේන හමුදාවන්ට ආයුධ බිම තියන්න කියලා මේ ප්‍රහාරය පටන් ගත්තා. මේක ලෝකේ බලාපොරොත්තු නොවු දෙයක් නෙමෙයි. अमेरिका दिगिन दिगर क्या है ओण मोहतक रुचिया पहार दिन वैकेला इथिंग केसे युद्ध है अपिट लोकेट अनुमत करें मे रुचिया हमुदा देश सीमा युक्रेन देश सीमा असलट गिहिल खादूर बेंदला मे अरगले पटंगान अवस्था मोहत वेनका एवेदी लोक वेलद पोले බොරතෙල් බැරලයක මිලදීුනේ ඩොලර් 65ක. ඒක ඊයේ වෙද්දි අද උදේ වෙද්දි වසර 7කට පස්සේ ඩොලර් 100ේ සීමාව ඉක්මවලා ගියා. ඉතින් මේ සියල්ල අපි වාගේ දුප්පත් රටවල වලට බලපානවා. ඒකම රුසියාව ලෝක බොරතෙල් අපනා යන කරුවන්ගේ ලෝකෙම ඉන්න දෙවෙනියා. එයාට ලාභයි. ඒ වගේම ලෝකේ ස්වභාවික ගෑස් අපනායනය කරන දෙවැන්තම රට. ඔහුට ලාභයි. මොකද ගෑස් සහ තෙල් මිලි ඉහළ යනවා. නමුත් යුද්ධය මිනිස් කමට මිනිස් වර්ගයාට ලාභයක් ඇති කරන්නේ නැහැ. වේදනාවක් විතරයි ඇති කරන්නේ. ඉතින් යුක්‍රේනයට කරන දැවැන්ත පහර දීම් වල ඡායාරූප එකම යුක්‍රේන ජනාධිපතිවරයා තාමත් සංවේදී විදිහට ප්‍රකාශ කළා. ඔහු උත්සාහ කළ අවසාන මොහොතේ රුසියානු ජනාධිපතිවරයාව සම්බන්ධ කරගෙන මේ සාකච්ඡා මාර්ගයෙන් මේ ප්‍රශ්න විසඳගන්න. නමුත් ඒ අවස්ථාවේදී ඔහුට ඔහුගේ දුරකථන යහා සම්බන්ධ නොවීම හේතුවෙන් ඔහු රුසියානු ජනතාවගෙන් ආයාචනය කර සිටියා මම ඔබ වමතන්නේ ජනාධිපතිවරයෙක් වශයෙන් නෙමෙයි යුක්‍රේනයේ පුරවැසියෙක් විදිහට. ඒ අනුව ඔහු ඉතාමත්ම සංවේදී කතාවක් කිව්වා. ඔබේ නායකයන් අඩියක් ඉදිරියට තබා ඔවුන්ට අන්‍ය දේශ සීමාවකට ඇතුළු වීමට අවසර දී තිබෙනවා. ඔබගේ සොල්දාදුවන් 200,000ක් පමණ යොදවල මේ පියවර යුරෝපානු මහද්වීපයේ මත සිදුවන මහා යුද්ධයක ආරම්භයක් කරන්න හදනවා. ඉතින් මේ අපට යුද්ධයක් අවශ්‍ය නැති බව අපි ප්‍රත්‍යක්ෂවම දන්නවා. සීතල යුද්ධයක් හෝ උණුසුම් යුද්ධයක් හෝ දෙමුහුම් යුද්ධයක් හෝ අපට අවශ්‍ය වන්නේ නැහැ. නමුත් සතුරු හමුදා අපට පහර දී අපගේ රට, අපගේ නිදහස, අපගේ ජීවිත, අපගේ දරුවන්ගේ ජීවිත උදුරා ගන්නට තත් කරන්නේ නම් අපි ආත්මාරක්ෂාව සලසා ගන්නවා. අප පහර දියත් කරන්නේ නැහැ. නමුත් අප ආත්මාරක්ෂාව සලසා ගන්නවා. එබැවින් ඔබ අපට පහර දෙන විට දකුණු ඇත්තේ අපගේ මුහුණයි, අපගේ පසුපස නොව ඉදිරිපසයි කියලා. ඉතින් ඒ පෝස්ට්ුවත් මේ ඊගාවට එන එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ විශේෂ ඉල්ලීම ඒ පෝස්ට්ුවත් සනා මාහෝගේ පෝස්ට් වලින් ගත්තේ.
මනුෂ්‍යත්වේ නාමයෙන් ගැටුම නවත්වන්න එක්සත් ජාතීන්ගේ මහලේකම් පුටින්ගෙන් ඉල්ලයි පෙබරවාරි 24 2022 මනුෂ්‍යත්වේ නාමයෙන් තම හමුදා නැවත රුසියාවට ගෙන්වා ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින්ගෙන් ඉල්ලා සිටියේ වර්තමාන තත්ත්වයන් යටතේ මම මගේ අභියාචනය වෙනස් කළ යුතුය ජනාධිපති පුටින් මනුෂ්‍යත්වේ නාමයෙන් ඔබේ හමුදා නැවත රුසියාවට ගෙනෙන්න මේ ගැටුම දැනුවත් නතර කළ යුතුයි එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පීටර් පොයින්ටක් නිකුත් කරමින් ඉල්ලා සිටියා. ඔහුත් වැඩිදුරටත් කියලා තියෙනවා අද රාත්‍රියේ මගේ හදවතේ පහළ සිට මට කීමට ඇත්තේ එකම දෙයකි. ජනාධිපති පුටින් ඔබේ හමුදා යුක්‍රේනයේ පහර දීම නවත්වන්න. සාමයට අවස්ථාවක් දෙන්න. දැනටමත් බොහෝ මිනිසුන් මියගොස් ඇත. ඒකම තිලංජයසේකර මේ සම්බන්ධයෙන් යුද්ධය සම්බන්ධයෙන් වාර්තාවක් ගෙනවා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතාගේ නිවේදනය රාජතාන්ත්‍රිකව දේශපාලනිකව ආර්ථිකව හෝ අවසානයේ මිලිටරිමය වශයෙන් ව්ලැඩිමීර් පුටින්ගේ මෙම පිළිකුල් සහගත සහ ම්ලේච්ඡ ව්‍යාපාරය අසාර්ථක කළ යුතුය. යුක්‍රේනයේ ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කොපමණ කාලයක් ගත වුද ඌද මිත්‍ර පාක්ෂික රටවල් සමග කටයුතු කිරීමට මම ප්‍රතිඥා දෙමි. ඒකම එක්සත් ජනපදයේ ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩන් මහතාත් ඉතාමත්ම තදබල ලෙස දන්වා සිටියා. රුසියා ජනාධිපතිවරයාට මෙය ඔබ විසින් ප්‍රකෝපකාරී කිරීමකින් තොරව ඔබ විසින් කලින් සිට සූදානම්ව ඔබගේ යුවමනාවට ඇති කරන මිනිස් ඝාතනයක් මේක වහම නවත්වන්න එහෙම නැත්නම් ලෝකයේ අපගේ මිතුරු සියලු රටවල් සමග එක් වෙලා රුසියාවට දැනෙන සහ රුසියාවට මිල කළ නොහැකි දැවැන්ත බලපෑමක් ඇති කරනවායි කියන ඒකම ජර්මන් චාන්සලර්වරයා ප්‍රකාශ කරලා තිබුණා ජර්මනිය මධ්‍යස්ථව වාගේ ඉන්න හදලා නමුත් ජර්මන් චාන්සලර්වරයා ප්‍රකාශ කරලා තිබුණා මේ ඉතා කනගාටුදායක තත්ත්වයක් මේක මේ යුද්ධය පුටින්ගේ යුද්ධයක් පමණයි මේක වෙනත් කිසිවක් නෙමෙයි ඒකෙන්ද මේකේ වගකීම ගන්න ඕනේ කියලා ඒ වගේම රාජ්‍ය නායකයන් සහ වෙනත් රටවල් මේ සම්බන්ධයෙන් කනගාටු පළ කරලා තිබුණා හේමන්ත පරණවිතාන යුද්ධයේ බිහිසුණු බවේ පෙන්වන පෝස්ට්ුවකින් මෙහෙම කියලා තියෙනවා උන්මත්තක නායකත්වය ලෝකයේම වනසනු ඇත පුෂ්පික චන්ද්‍රසේකර ඉතාම සංවේදී පෝස්ට්ුවක් දාලා තියෙනවා ස්ටොප් වෝ යුක්‍රේන් කියලා දරුවන් සහ මව හඬා වැටෙමින් සිටිනවා නොදරුවෝ තුන්ලලෝ යුද්ධය ලෝකෙටම ශාපයක් නොවේවා එවන් විනාශයක් ඇත්තටම මේක යුක්‍රේනයේ සහ රුසියාවේ දරුණුම සීත ඍතුව කාලේ මේ දරුවන්ට උන් හිටෙන් අහිමි වෙලා හිසට වහලක් නැති වෙලා ඇඳුම් පැළඳුම් ටික නැතුව මහමගට වැටුනහම ඒ දරුවන්ට ඉතාමත්ම අමිහිරි ජීවන අත්දැකීමකට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. යුහාන් සුමේද අබේ වික්‍රම වාර්තා කරලා තිනවා ඉට් ඉස් රිපෝටඩ් දැට් ද යුක්‍රේනියන් සෝල්ජර්ස් හැව් ලේඩ් ඩවුන් දෙයා වෙපන්ස් ආෆ්ටර් දෙයා ලාස්ට් හෝප් වෝස් ලොස්ට් යුක්‍රේන සොල්දාදුවන් ඔවුන්ගේ අවසාන අපේක්ෂාවත් බංගත්වයට පත් වුණාට පස්සේ ඔවුන්ගේ අවිබිම තියන්න තීරණය කරලා තියෙනවා කියන වාර්තාවක් තමයි මේ ප්‍රකාශ කරන්නේ මේ ව්‍යංගාර්ථයෙන් කියන්නේ ගැහුවට කරන්න දෙයක් නැහැ අපට උදව් කරන්න බෑ යුක්‍රේන රුසියන් ගැටුම ගැන ශ්‍රී ලංකා රජයෙන් අතිවිශේෂ නිවේදනයක් කියලා. ඉතින් ඇත්තටම තෙල් ටික ගන්න ඩොලර් නැහැ. කාල් ටික ගේන්න ඉන්දියාවෙන් කනබුන ටික ගේන්න ඉන්දියාවෙන් බංග්ලාදේශයෙන් අතපාන සිද්ධ වෙලා තියෙන රටක් කියනවා අපිට කරන්න දෙයක් නැහැ කියලා අතිවිශේෂ අපි උදව් කරන්නේ නැහැ කියලා. ඇත්තටම අපිට අපි දණින් වැටලා හොම්බෙන් ගිහිල්ලා ඉන්නේ. ඒ වෙලාවේ අපිටයි හැමෝගෙම්ම සතපහාරි ඉල්ල ගන්න තියෙන්නේ. ඒ වෙලාවේ ලොකු කතාවක් නම් කියලා තියෙනවා. ඊගාවට සුස්තහල්ලොලුව මේ දරුවා රුසියෙන්ද යුක්‍රේන්ද මේ කාන්තාව සහ පිරිමියා ඔවුන්ගේ කුඩා දරුවත් බිලිදත් එක්ක ඉන්නේ. ඔවුන් දෙදෙනා රුසියානු සහ යුක්‍රේන ගුවන් ගමන් බලපත්‍ර පාස්පෝර්ට් අතේ තියාගෙන ඉන්නේ. ඔවුන් සංඥාවකින් කියනවා මහයුන්ට ඕන බම්බුවක් ගහගනින් ඕන කුදයක් ගහගනින් වාය කතාවක් මේ ලෝකේ හැමදාම යුද්ධ යෝන උනේ පාලකයන්ට විතරයි කියලා. තුෂාර රණසිංහ අපේ ආර්ථිකයේ සිද්ධ වෙන දැවැන්ත විනාශය සම්බන්ධයෙන් අවන්ත ආටිගල ඉදිරිපත් කරපු කාටුනයක් ෂෙයා කරලා තියෙනවා. කැලණිය පෙන්නපු නයි ධාතු වල හැටියට අහකන මිසයිල වුණත් පාත් වෙන්න බැරි නෑ රාජා සුපිරි ධම්මිකෝ කියලා. මොකද අපේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය සුපිරි පාලන ක්‍රමයක් තියෙන්නේ. ඉතින් යුක්‍රේන් රශියා ක්‍රයිසිස් ඒ කියන්නේ යුක්‍රේන සහ රුසියානු අර්බුදය මෙන්න ශ්‍රී ලංකාව තියෙනවා. ශ්‍රී ලංකාවේ පොල් ගහක් ඇට බොහොම අසරණ
टूरिज्म की पात्र रुचियानु मिसाइल की हेडहुरा पात्र हेटी पात्र अपे आर्थिक नवतवता विनाश कर दामिक विजय रत्न शाखा लो श्रीलंकन एपिक टॉप कमेंट्स ग्रुप एक अटवसर कट पशु पुतिन गे नोबिना हसरी में तेल मिली हेलट सेसु महाद्वीप तेल मिला कैरक लकुन इतिंग ए संबंधी कमेंट वाल तीन डिदान विदान गे दंगिंग ओकोम ए पुटिंग गे पिटिंग डाला अपे पुटिंग शेप वे गेला वेन्न पुदुवा मुकद कोरोना हिंदा अवरुद दयाकम नास्ति वेला ने दीन इसराहट मे युद्ध हिंदा तव मुकुत वडक करगन्न बेरि वेद दन्ने मैक्स डी विजय रत्न मैड किन पेज एके गिय पोस्ट वाद दाल तीनो बायो सर्व पुटिन ट समान कले मेन्न मे शेड एके तेल गहन फोटो एक दकला वेन्न बेरि द गीला मुकद मे पुटिन ट राजपतिवरया तमंगे रथयट तमम इंद्र सपया गन्न छाया रूपयक तमयि तीयिन्ने अरविंद हबक्कल निरोषा विधान गेगे पोस्ट रक्षा कल तीन सर රට සුපිරියට හදන්න හැදුවා විතරයි රුසියා යුද්ධය පටන් ගත්තනේ ෂික් කියලා කියනවා මංජුල වනිනායක මෙහෙම කියනවා මේ දවස්වල ලංකාවේ තියෙන ආර්ථික ප්‍රශ්න වලට හේතුව රුසියා යුක්‍රේන ගැටුම කියලා පිළිගන්න බැරි කුහකයෝ වෙන්නේ පා කියලා ඒ තරම් කුහක වෙන්න නම් එපා ඊරන් ජයසේකර කියනවා අපේ බුවාට නම් කොරෝනා ඉවර වෙනකොටම යන්තම් ඊළඟ අවුරුදු තුන ඇද ගන්න හේතුවක් සෙට් වුණා ඇත්තටම මේක පුටින්ගෙ නෑයෙද්ද මන්ද කියලා රාජසේව පිසයි ෂෙයා කරලා තිනවා පාන් බට්ටා පේජ් එකේ පෝස්ට්ුවක් මේ පුටින් කෙනෙක් ඉන්න නිසා අරුන් වැරදිලා අපිට කියලා හරි දන්නේ නෑ කියලා මහජනය කල්පනා කරනවා මොකද වැරදිලා හරි මේ පැත්තට ආවොත් නේද ඊගවට ලියන්න මරකෝන් මෙහෙම කියනවා යුක්‍රේන යුද්ධය නිසා නැති වෙන්නට යන්නේ එතුමාට මෙරට හැදීමට තිබූ කාලයයි මේ ඉදිරි කාලේ නේද අන්න ඒකයි අන්න එහෙම බැරි වුණොත් මිසක් නැත්නම් වසර පහකින් ඉවර කරන්න පොරොන්දු වෙච්ච සීළු වැඩ වසර තුනකින් ඉවර කරන කඩනම් ව්‍යාපෘතියක තමයි අපේ සර් හිටියේ නලෙන් නිඹුල් පිටිය ඉතාමත් සංවේදීව මෙහෙම කියනවා එදත් අප ඔබ කෙරෙහි තිබූ විශ්වාසය එලෙසමයි ජනාධිපතිතුමනි රුසියානු යුක්‍රේන යුද්ධය නිසා මේ රට හදන්න නොහැකි වෙන්නත් පුළුවන් කියලා අපි දන්නවා බුද්ධියක් තියෙන ඕනම කෙනෙක්ට ඒක වැටහෙන්න ඕනේ ජනාධිපතිතුමනි ඔබ ගන්නා උත්සාහය අපි දන්නවා කියලා දාලා තියෙනවා ජනාධිපතිතුමාගේ विदुली बिल एक कोट विशिलाक्षी गिवन लंका विद्युबल मंडल केहलियर धनवाई केहलिया मातवरियागे चाहे रुपये तीनों अनुंगे परिगण होया हिटियर तमंगे गिदर लाइट बिल गिवल ने मेहम उन तम रटे जनता वट कैप किरीम करंड कियानी गेला मंगे तने अमित तुमा गिदर वेडवलट वडा पीट वेडगेन उना दुद धन्य लोकटोक्स की पेज के मेहम की तीनवा ये अपे वेडसटाणिपत कला मतक विद्युबल अमात्य අමාත්‍යංශ ලේකම් තුමියගේ විදුලිය කැපීම සිද්ධ වෙන්නේ නැත්තම් ටග්ගාලා දැනුම් දෙන්න කියලා 1987ට. ඉතින් ජනාධිපතිතුමා අවට ඉන්න හින්දා අපේ ලයිට් කපන්නේ නැහැ කියලා මේ සිරස ප්‍රවෘත්තිවල ගිය නිවුස් එකක් උපුරලා දක්වනවා මිරිහානෙට මාදිවලට නැති විදුලිය කප්පාදුව කියලා. අපේ ජනාධිපතිතුමා මේ අවට ඉන්න හින්දා අපේ ලයිට් කපන්නේ නැහැ. අපිට ඒ චාන්ස් එක තියෙනවා කියලා බොහොම සන්තෝෂෙන්. හෙලෝ ඔන්න අපි ඔත්තුව දුන්නා දැන් ඉතින් කප්පාදු කරන්න කියලා ඔන්න අමාත්‍යංශ ලේකම්තුමීට කියන ඔන්න පුළුවන් නම් කපලා පෙන්නන්නකෝ නිරන්ත කහඳ ගමකේ මෙහෙම කියනවා සැපේ ඉන්න මිරිහානෙන් ගියක් ගන්න කියලා රුවින්ද දිල්චාන් මෙහෙම පෝස්ට් එකක් ඉදිරිපත් කරලා තිනවා අර ජනප්‍රිය වෙළඳ දැන්වීමත් එක්ක මේ ගෝඨාභය මහත්තයාගේ ගෙදරද ගෝඨාභය මහත්තයා ඇතුළේ ඉඳන් පුටු විඳගෙන hina වෙලා අහනෝ ඔව් කොහොමද දැනගත්තේ ලයිට් දාලා තිබ්බ නිසා ඇහුවේ කියලා මොකද ඒක කපල් නැහැලුනේ කල්ප ගයන් කවිශ්වර ගුණරත්න සංවේදී ලෙස මෙහෙම පෝස්ට්වක් දාලා තියෙනවා තෙල් නැතෝ කියලා ලයිට් කැපුවම තෙල් ගහගෙන ජෙනී දාගෙන ඒ කියන්නේ ජෙනරේටර් දාගෙන වැඩ කරන රටක් බං මේ හැම දුකක්ම අහිංසකයන්ට අඳුර ආයිතිත් උන්ට විතරයි කියලා මේ වර්ෂ 2016 මාර්තු 24 වෙනිදා විපක්ෂයේ එවකට විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් වෙලා හිටිය අද ඊටම දවැන්ත ආණ්ඩුවේ දවැන්ත අමාත්‍යවරයෙක් වශයෙන් කටයුතු කරන රොෂාන් රණසිංහ ඇමතුමා ගේ පෝස්ට්වක් අපි මතක් කරලා දෙන්න අපහු දානවා පෑ 24 විදුලිය දෙන්න බැරි ආණ්ඩුවක්
රටේ ප්‍රශ්න විසඳන්නේ කොහොමද එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මේ පුවත්පතේ ලංකාදීප පත්‍රයේ ගිහින් තියෙන්නේ පැය 24 දෙන්න බැරි විදුලිය දෙන්න බැරි ආණ්ඩුවක් රටේ ප්‍රශ්න විසඳන්නේ කොහොමද කියලා අහපු එවකට විපක්ෂ මන්ත්‍රීතුමා දැන් අපේ ඇමතිතුමා ඔබතුමාට මේ ඔබතුමාගේම පෝස්ටුව බලන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඒකම ධම්මික විජේරත්න ලයිෆ් ඉස් ක්‍රිකට් කියන එකේ ගිය පෝස්ටුවක් ඉෂාන් කිෂන් ක්‍රීඩකයා හිනාවලා ඉන්න ෆොටෝ ඡාය රූපයක් තියෙනවා ඉෂාන් කිෂන් මතක තියාගනි කොල්ලෝ උඹ ඔය උඩ තියන් ගැහුවේ කරන්ට් එකවත් හරියට නැති රටකට කියලා මොකද කරන්ට් එකවත් හරියට දෙන්න බැරි දුප්පත් රටවල වලට උඩ දාගෙන ගහන්න එපා කියලා තමයි කියන්නේ ඔය පොඩි පොඩි සූපින් කැලි වලට ගහලා නිකන් වීරෝ වෙන්න හදන්න එපා කියලා තමයි මේ හාස්‍යයෙන් කියන්නේ ඉන්දික රත්නායක මෙහෙම පෝස්ටුවක් දාලා තියෙනවා ඉන්දියානු කණ්ඩායම දැසමරණ අවස්ථාව දාලා දෙවන T20 තරගයෙන් පස්සේ වෙන්නේ නැති උඹලා ඉතුරු මැච් දෙකක් දිනාවි අනිවාර්යෙන් හැබැයි මම අභියෝග කරනවා අපේ ක්‍රිකට් ටීම් එක එක්ක උඹලට කිලෝමීටර් දෙක දුවන්න බෑ කියලා මොකද අපේ ක්‍රිකට් ටීරිම් කමිටුවේ වැඩියෙන්ම බලනවා කියලා කියන්නේ කිලෝමීටර් දෙක මිනිත්තු 6න් 7න් දුවනෝද කියලා අරුණේ ඉතින් අසංක එස් බණ්ඩාරත් ඒකම කියනවා මෙන්න ක්‍රිකට් කණ්ඩායම ප්‍රැක්ටිස් කරන ඒ කියන්නේ දුවනවා දුවන්න තමයි පුරුදු වෙන්නේ මොකද දුවන තරගයකට යනවා වාගේ හිතලා වෙන්නේ නැතිනේ එක්සෑම් එකට පාඩම් කරපු දේවල් හැබැයි පේපර් එකට අවිල්ල තිබ්බ දේවල් තමයි එකට ගහන වැඩේ අතරම බැට් එක අරගෙන බෝලෙට ගහන ඉන්දියාව ලකුණු 199යි කඩු දෙකකට පන්දු වර 20කද කියලා ඊගාවට වාසනා කලමුල්ල කරන්ට් එක ඇතුව හරි නැතුව හරි තමුන්නාසලාගේ බලු පත්තු කරනවා කියලා අර අනුරාධපුරේ ජනාධිපතිතුමා කතා කරපු අවස්ථාවක ෆොටෝ එකක් දුාලා තියෙනවා ඊගාවට දුෂා මෙහෙම පේජ් එකේ මෙහෙම එකක් දාලා තියෙනවා උසේන් බෝල්ගේ ඡාය රූපයක් දාලා බඩත් නැහැ දුවන්නත් පුළුවන් උසේන් බෝල් ලංකාවේ හිටියානම් ලේසියෙන් ක්‍රිකට් ටීම් එකට එන්න තිබ්බා කියලා ඊගාවට අමිත් වනසිංහ මේ හිරු ටීවී එකේ ගිය පත්‍රයේ විස්තරේ සම්බන්ධ පෝස්ටුවක් සෝලා ඉල්ලුම්පත් 1200කින් කිසිඳු අයදුම් පතකට අවසර ලබා දී නැහැ මේක තමයි ප්‍රවෘත්තිය. ඉතින් යටින් තියෙනවා ඒවට කිසිම අවසරයක් නැහැ. ඉරෙන් හඳින් වැස්සෙන් සුලඟෙන් කොමිස් බෑනේ. ඉරක් කොමිස් ගෙව්වනම්, වහින වැස්සත් කොමිස් ගෙව්වනම්, හමන සුලඟත් කොමිස් ගෙව්වනම් මේ වගේ ඇප්‍රූවල් ටක්ටක් ගාලා තමයි හම්බ වෙන්නේ කියලා තමයි අමිත් කියලා දෙන්නේ. ඊගාවට ගියාන් ඩිචිකේරා මහා ජනතාව අපේක්ෂා කළ අර මොළ හතක් තියෙන මැතිතුමාගේ මං හිතන්නේ එතුමා වෙන්න ඕනේ ඉන්නේ. යාගෙන් බලාපොරොත්තු වුණ ඇලඩින්ගේ පුදුම පහන. හැබැයි එතුමා මොකක්ද දන්නවද හංගගෙන ඉඳලා බලේ ආවට පස්සේ බලේට ආවට පස්සේ දෙන්නේ ඉටිපන්දම. මොකද මේ කාලේ කරන්ට් එක නැති නිසා. කල්පකේ චතුරංග මතක් කරලා දෙනවා රුපියල් 114 රනිල් දුන්න තෙල් එපා කියපුම් අන්න තෙල් පෝලිමේ කියලා මේ දැවැන්ත දීර්ඝ ඉන්ධන පිරෝමහල් අසල තියෙන දීර්ඝ පෝලිම. මේවනම් ඊටාම කනගාටුදායක තත්ත්වයන්. මේ සරල කාරණා ටික විසඳගන්න බෑ. මේ ඩොලර් මිලියන් 35ක් ඩීසල් සඳහා කලින් තිබුණු ණය ඒ කියන්නේ මේ මේ ණයට පොතට බඩු අරගෙන මේ බොහොම අමාරුවෙන් එකතු කරලා මිලියන් 35ක් ගෙව්වයි කියලා බදාදා ආරංචියක් තියෙනවා. ඒ හැබැයි ඩීසල් වලට විතරයි. ඩීසල් නැවක් එයි. ඒතොර ඊගාව ඉන්ධන ටිකට මොකද වෙන්නේ කියලා තමයි ඊගාව ප්‍රශ්නේ. ඇහිඳාස් පේජ් එකේ ගිහින් තියෙනවා ලංකාව රාත්‍රියේ ගත්ත උඩුගුවරෙන් ගත්ත ඡාය රූපයක් ඉන්දියානු මහද්වීපේ පේන්න තියෙනවා. හැබැයි ලංකාව පේන්න නැහැ. සිටීමෙන් අයින් කරලා කියලාද හිතුවේ? බය වෙන්න එපා මේ කරන්ට් එක කබලා කියලා තමයි කියන්නේ. ඒක සුදේස් සංකල්ප සහ හංසක කොටිතුවක් වූ ෂෙයා කරලා තිබුණා. ඊගාවට solve this fitch ratings brain teaser if you can. ඒ කියන්නේ මේ මේ ඊටාත්ම fitch rating යන්න පුළුවන් තත්ත්වයේ මනස ඊටාත්ම දැවැන්ත ලෙස මහන්සි කරලා මේ අමාරු ගැඹුරු ප්‍රශ්නෙට උත්තර දෙන්න කියලා තමයි වුවන් වැව gedara කියන්නේ. ඔන්න අහගන්නකෝ ප්‍රශ්නේ. මේ කතාව හොඳට තේරුම් ගත්තොත් තමයි මේ අමාරු ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න පුළුවන්. අමල්ගේ නිවසට උතුරින් කමල්ගේ නිවස පිහිටා ඇත. සුසිල්ට දිනකට පැය 5ක් විදුලිය කප්පාදු කරන අතර ඒ ආරම්භ වන්නේ පෙරවරු 10ටය. කමල්ගේ නිවස අසල ඇති ඉන්ධන පෙරවුම්හලේ වාහන පෝලිම නිමල්ගේ නිවස පසු කර තවත් මීටර් 500ක් දුරට ඇත. නිමල් ගෑස් පෝලිමේ 50 වැනියාට සිටින විට අමල්ගේ නිවස දකුණෙන් මීටර් 50ක් දුරින් පෙනේ. පැරසිටමෝල් පෙත්තක් සොයා ගැනීමට අමල් කිලෝමීටර් 10ක් ගෙවා සුසිල්ගේ නිවසට යා යුතුය. නිමල්ගේ ගෑස් ටැංකිය පිපිරීමෙන් ඇතු වූ ශබ්දය කමල්ගේ නිවසට ඇසුනේ තප්පර 8කට පසුය. කැලණි සද්දේ වාගේ දන්නේ. උදේ 7ට සිමෙන්ති කොට්ටයක් සොයා සුසිල්ගේ නිවස පසු කර
කමල් ආපසු ගියේ සවස 5ටය. අමල්ගේ සහ සුසිල්ගේ නිවාස අතර ඇති පොහොර නැතිව පාළු වූ කුඹුරු යායේ දිග මීටර් 900යි. පළල මීටර් 300යි. රට පාලනය කරන්නේ කවුද කියලා අහනවා. පුළුවන් ජගතෙක් ඉන්නවනම් මේ අමාරු ප්‍රශ්නට උත්තර දෙන්න. ක්‍රිෂාන් සිරිවර්ධන පරණ අපේ නළුවෙක්ගේ ඡාය රූපයක් දාලා මෙන්න මෙහෙම කියලා තියෙනවා. හිතාගනින්නකො ඉතින්. රටට මෙහෙම වෙන එක අහන්න දෙයක්ද? දෝ කරලා නලාකාරයෝ රෙකමදාරු කරපු බඩුවක් නෙගිනාවේ කියලා. මම නිසා ගොඩක් අය ගෝඨාභයට කඳු දුන්නා. කියලා ඔන්න ඡාය රූපයක් දාලා දිනවා ඉතින්. මෙන්න මෙහෙමයි රටට උනේ කියලා තමයි කියන්නේ. ඉසුරු දසුන් දිසානායක. පෝලිං ලන්තය. දෙන්නත් පෝලිම. ආදාර හැම දෙන්න. පෝලිම ඔන්න තියෙනවා. ගන්නත් පෝලිම. මේ බූලි එහෙම අරගෙන ඉන්ද්‍ර පිරෝම මහල අසර ඉන්නවා. කන්නත් පෝලිම. ඒ කන්න බඩු ගන්නත් පෝලිමේ ඉන්න වෙලා. බොන්නත් පෝලිම එකනම් ටිකක් ලොකු පෝලිමක් බාර එකක් ගාව සෙනග විශාල ගානක් ඉන්නවා. එන්නත් පෝලිම මේ අර එන්නත් ගන්න. ඊ ගාවට යන්නත් පෝලිම. මේ රටෙන් පිට වෙලා යන්න පාස්පෝර්ට් ගන්න තිබුණු පෝලිම. මොකද ඉන්න හිතෙන රටක් හදන්නේ ආවේ. ඒ රට හොඳටම හදලා තියෙන්නේ. ඉතින් ලෝකයේ යුද්ධයෙන් ජයග්‍රහණය කරපු කවුරුත් නැහැ. මනුෂ්‍යත්වයේ කවදාවත් යුද්ධයෙන් දිනුවේ නැහැ. වැඩිහිටියන් දෙමාපියන් තමන්ගේ දරුවන් පස්වලට යට කරන තමන්ගේ දරුවන්ව දෙමාපියන් විසින් ගෙන ගොස් සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ දරුවන් තමන්ගේ වය වෘද්ධ දෙමාපියන් මිය ගියාම වරලන එකනේ. නමුත් යුද්ධයේ යථාර්ථය දෙමාපියන් විසින් දරුවන්ව මිහිදන් කරන අඳුරු යථාර්ථයේ වේදනාව බර යථාර්ථය. ඉතින් අන්නේ දුක්ඛිත යථාර්ථයෙන් ඉතා ඉක්මනින් ලෝකය සුවපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් පීස් ටු ද යුක්‍රේන් කියලා යුක්‍රේනයේ ජාතික වර්ණවලින් ඉතාමත්ම මනරම් පෝස්ටුවක් නිර්මාණය කරලා සුසිල් ප්‍රේමතිලක දාලා තිනවා. බුකිය කණ්ඩායම විදිහට අපි සියලුම දෙනාට ලෝක සාමය ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරමින් සමුගන්නවා. බොහොම ස්තුතියි. අපි ගිහින් එන්නම්.